විවාහ දෙවිය තුළ සාන්තුරභාවයට තම් පවාස්වායෙන් පුරුෂ්‍යත් රැගෙන ගිය. සාන්තබෙන දෙෙත්තා කම්බයාාජෝ කවද. ඉතාලියයානු ජාතික රෝමාණු කතෝලික සධාතනික පොරොන්තුගත් පැවිදි සොයුරයක්. සාන්තබෙනඩෙක් දිවසන් රක්ෂණී ඇැදි සවරියන්ගේ තාපස පන්තේ නිර්මාර්තු වරියද වේ. දෙමෝපියන්ගේ බලකිරීම නිසාම ඇය ක්‍රිස්තුවර්ෂ එක් දස් අටසිියදා සේදී විවහවීමට සිද විය. නමුත් මෙම ආදරවන්ත ව්‍යහායුුවල දෙවියන් වහන්සේ ගිදේව කැඳවීම තම ජීවිත්තුල හඳුනාගෙන තිබීම නිසාම දෙදනාගේම කැමැත්ත පරිදි පිරිසිදුු විත්‍ර ජීවිතයක් ගත කිරීමට පොරොන්ද විය. පසු කලෙක ඇය උරුසොලීනී පැසවරුයක් විය. නමුත් ඇපෙල්ලා තමස්වායම් පුරුෂාවවෙත පැමිණේ තවත් එක් දේවකාර්යක් එටු කිරීමටය. ඒ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආයතනයක් පිටවීමටය. මෙලෙස් තමස්වායම් පුරුෂාවගේද ආධාර උපකාරද ඇතිව ජනවාහිීදී බෙනදිිකානු දර්ශනයට අනුව පැවදි පන්තියක් ද ආරම්භ කරන ලදී. ඇගේ වීර ක්‍රියාවන් හඳුනාගත් සාන්ත කතෝලික සභභාව දෙදහස් දෙකේදී සාන්තර භාවයට ඔසවන ලදී. ඇය උපත ලබන්නේ එක් දත් සත්්‍යය අනු එකේ ඔක්තොම්බර් දෙවනි දා ජනවාහිීදී. දරුවන් හයදනකවියුත් පවුලක සයවන දරුවාද විය. ම ෆ්රංචෙස්කා ා ජුසෙප්පේ ජීවත් උනේ පාවියාහිීදී. ඇකුඩා කලසිටම ඉතාම් භක්තිවන්ත ගුණගරකු දරයක් විය සාන්තර භාවේ ලකුණක් ද ඉදිරිපත් කරන ලදී. මෙ දේව ගුණාංග හඳුනාගනු ලැබුවත් දෙමාපියන්ගේ බලහත්කාර කමට පිටුපෑමට අකීකරූ බෙන දෙෙත්තා ගොවියකු සහ වඩුවෙකුූ පස්සුනෙල්ලෝ සමඟ එක් දස් අටසිය දහාටේදිවිවහ විය. නමුත් එක්කොන්දේශයක් මතයි. ඒ සහෝදර සහෝදරියන් ලෙස ජීවත්වීමේ අභියෝගයනිී. පුදුම සාගත්ධයක් වූයේ ෆසිනෙල්ලෝ ඇගේ ගතිගුණංග හොඳකාරෝම දැනගෙන සිටි නිසා. ඇයට කැමැත දැක්වීමය. ඔහුද ඒයට එකඟවිය මන්ද ඔහුත් ඇගේ පවිත්‍ර භාවය අගය කළ බැවිනි. ඔවුට ඇගේ සාන්තර භාාවේට් ලංඟාවීමට උදව උපකාර කිරීමට හැකියා අවශ්‍යතාවය උනිසාමය. පසු කලක ඇ උරුසුල්ලීනෙ පැවත් තාපසාරාමයට ඇතුළූවා සේම ජෝවානිි බතිස්ථා පසිනෙල්ලෝ, තොමස්ක ස්ථාපසාරාමයට ඇතුළු විය. එක් දස් අටසේ විසිහයේ බෙරදෙත්තා අධිකලෙස රෝගාතුරවීම නිසාම. තාපසාරාමෙන් ඉවත්වී යාමට ප්‍රධාන මෞතුමිය අනකරන ලද බැවින්. ඉවත් වී නිවසර පැමිණි ඇය. ්‍රාතිහාරෙම ලෙස සෙන් ජිරෝලමෝ එමිලියානුගේ දර්ශනයක් මගින් ඇවසොයි විය. සොූපස්තරුණයන්ගේ අධ්‍යාපනය සඳාතාපසා රාමයක් ද අධ්‍යාපන ආයත නැද්ද පිහිටුවන් ලදී. ඇට මෙම දේව සේව ඉදිරයට ගෙනයාාම සඳහා සහයපතා සිටි බැවින්. ජෝවානිි බතිස්ථා හට ආධනිික පුහුණුවන් නිමා කරගොස් ඇයහට සහය දක්වන ලෙසට. මෙලෙස නැව දෙදනාම රදුගෘතුමා අභියස, පිඳදු ජීවත්වීමට පොරුන්දු ගනිමින් නැවතේක වහලක් යටයට එනලදී. මෙලෙසවුන් දෙදනාම අත්තාල් අනාත්දුගේ අසරණ ජනතාව වෙත තම සේවය කරන්නට විය. මෙලෙස විවාහා ගිවස ගැනීම තුළ ඉතාම නිර්මල පිසිුදු පවිද් ජීවිත්‍රයක් ගත කරමින් සධහරව ක්ඥ්‍යාවක් ලෙස හා පැවිදිවරියයක් ෙ ජීවත්වීම කොපමන අසරු කාරයක් වුවත්. දෙනාගේම කැමැත්ත දව කැමැත්ත කර ගනිමින් ලොවටම ආදර්ශයක් විය මෙලෙස දෙමාපියල්ටද අකීකරු නොවීය නමුත් තමම්ම රවටා නොගර නොගෙන සමාජයට අභියෝගයක් වූ ඇය අදලෝම් පිළිගත් සාන්තුවරයකි මේජි තම අතිිනතගත් ැසුනෙල්ලද අපි අගය කළ යුතුවේ ඔවුන් දෙදනය කැප්වීමම නිසාම ඔවුන් දෙදනාම ස්වාග රාජ්‍යයටගිය විවාාදිවෙත් තුළ පවිත්‍ර ජීවිතයක් ගත කරමිනි